ඔ සද්‍යාව ඔබෙක්වන්නේ සවසසාහිඇතිය වාදදුන්රුවපාණී ප්‍රධාන පත් විකාශය සමඟින් මම අරුණජය කොඩි. මමකායාලාකරුවණී අවධාන යොමුකරම ප්‍රධාන පුවත්සි රස්තල වෙත. කොරෝනාවෙන් මිහඬ වූ වැඩකරන ජනතාවගේ හඬ. ඩ කරන නතාව සමග සියලු දුෂ්කරතා ජයගත් අප පොරෝනාාවද ජයගන්නා බව ජනපති අවධාරණය කරයි පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීම කතා දැන් අවශ්‍ය නෑ ජනපති නිසි පිළිතුරු දුන්නා ඇමති බන්දුුලකයයි පොරෝනාපොකුරු ්‍යාප්තිය පාලනය වෙද්දී රෝගීන් හමුවීමත් අඩුවයි මුහුණු පොතේ දඟලන සිංගෙති පාතාලයන්ට වැඩවරදින ලකුණු. දකුණු ආසියා රටබල සිරව සිටි ශ්‍ර ලාංකය සිසුන් එක් දහස් හැට පහක් දින්න දහයක මෙහෙවුමකින් මහුබමට හොරෝණාව නිසා හුසියානු අදමැතිත් ලෙඩ ඇඳට මුලින්ම දේශය පුවත් ලොවපුරා වැඩකරන ජනතාව වෙනුවෙන්ම වෙන්නූ ජාත්‍යන්තරකම්කරුදිනය අදයි රට මුහුණද ඇති ොවිD-19 අභියෝග හමුවඒ අසීමිත කැපකරීම් කරන වැඩකරන ජනතාවට ගෞරවේ හා ආචාර්ය පුදකිරීමට මෙම ජාත්‍යන්තර කම්කරදිනය අවස්ථාවක් කරගන්නා බව ජනාධීපති ගෝටාභේ රාජපක්ෂමතිතුමා පවසනවා. ජාත්‍යන්තර කම්කරදිනය ආරම්භ වනේ එක් දහස අටසය සූහාය වර්ශයේී. ඇමරිකාවෙේ චිකාගෝනුවරට රැසූ හතලිස් දහසක පමණ කම්කරුවන් පිරිසක් දෙනකට පයාටක වැඩමුරයක් කිල්ලමින් පෙළපාලිත වැත්්පුවා. මැක්කොමික් කම්හලේ කම්කරුවන් සංවිධහන කළ වැඩවර්චනය කඩාකපල් කිරීමට හාම්පුතුන් දැරු උත්සාහයේදී ඒ මර්තනී කිරීමට පැමිණි පිරිස් සමග ගැතුම් ඇැතිවුණා. එහිති පොලිසිය කළ වෙඩිතැබීමට විරෝධය පළ කරමින් චිකාාගෝනුවර මධිම චතුරස්ශ්‍රේ. යෝද වැලියක් සංවිධහන කෙරුණා. දිනකට පෑ අටක වැඩ ඉල්ලා චිකාකො නුවරට පැවැති අරගලේ ප්‍රතිඵලයක් ලෙස. එක්දහ අට සයාසූ හයේ මෙයි මස පලමු වෙනිදා සිට ජාත්‍යන්තර කම්කරුදිනය ප්‍රකාශයට පත් කරුණා. ශ්‍රීලංකාවේ මැයිතිනය මුලින්ම සැමරුවේ. එක් දහස් නවසය විසි හත වසරේදී. ඒ කම්කරු නායක, ඒ ඒ කුණ සිංහ භහතාගේ ප්‍රධහනත්වයෙන්. ප්‍රථම මැයි වැලිය පවත්වා ඇත්තේ, ඔහු කියම නායකත්වයෙන්, එක් දහස් නවසය තිස්තුන වසරේති. එතැන් පටන්, වසරක් පාසා මෙයි දින සැමරුම් පැවැපපු අත බෙවර සැමරෙන්නේ එක සියතිස් හතරවෙනි මයි දින සැමරුමයි. ජත්්‍යන්තර කම්කරුදිනය වෙනුවෙන් පනිිබුඩක් නිකුත් කරන චනාධිපති ගොටාාවේ වා්‍යපක්ෂ ඇතිතු මා අදහන් කරන්නේ ඇතිහාසේ පුරා අප මුහුණ දුන් සහ ජයගත් අිෝ, බොහොමයක් පවතින බවයි. එ සෑම් අවස්ථාවකදීම රජු පලපෑමට ලක්වන සහ ඉදිරියෙන් සිටින කණ්ඩායිම වන්නේ රටේ වැඩකරන ජනතාවයි. අතීතයේ සලු දුෂ්කර අවස්ථා වැඩකරන ජනතව සමඟ ජයගත්. අප කොවිD-19ද නියත වශයෙන්ම ජෑග්‍රහණය කරන බවයි ජනාධිපතිතුමා අවධහරණය කරන්නේ. රජය කුම නාසිරු තපයක් හම වේපුවද රට ශ්‍රමිකයන්ගේ චන්න ජීවිත අඩාළ කරන්න ඇති බවද ජනාධිපතිතුමා පෙන් පාතිෙනවා. කොෝනාපාලනය කරමින් නිෂ්පාදන හාසේවා අංශ, යවත්කාලීන කර වැඩකරන ජනතාවගේ ජීව නවස්ථා සුරක්ෂිත කරන බවද එම පනවඩෙන් අවධහරණය කර තිබෙනවා. පසුගේ වසරේ මෛදින සැමරුමට මලේච්ච ත්‍රස්ථ ප්‍රහාාර නිසා සීමප පැනබුණා. අප එම බ්ලේච්ච්ේට තිත තැබුවද අනපේක්ෂිත ලෝක වසංගතය හමුුවේ බෙවරද මැයිදින සැමරුම් ඔත්සව සහ පෙළපාලි පැවැත්වෙන්නේ නැහැ. එසේබුවද සාධහරණ අයිතින් උදෙසා කරන අර්ගලයේ ශක්තිමත් කළ යුතු බයි, ජනාධිප්‍රතිතුමා ජාත්‍යන්තර කම්කරුදදින පණනිවුඩෙන් අවධහරණය කරන්නේ. අග්‍රාම අත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කම්කරුදදිනය වෙනුවෙන් පනිබුඩක් නෙකුත් කරමින් සඳහන් කරන්නේ අද දිනය සුපුර දුකයාකාරකම්වලින් බැහැරබුවද සෞඛ්‍ය උපදෙස් පිළි පදිමින්, කරෝ වසංගතය දුරලීමට සටන් වදින වැඩ කරන ජනතාවට දහිව්‍රය හා සහයදීම තුලින් අපගේ ශක්තිය සහ එකමුත්තුකම ප්‍රදර්ශනය කළ හැකි බවයි. වැඩකරන ජනතාවගේ ශක්තියගොුණු කරමින් ලොග දරුණතම ත්‍රස්ථවාදය සමඟ සටන් බැදජයකත් අප කොරුණ වැනි ප්‍රශ්න හමුවේ දන නමන්නේ නැති බවයි අග්‍රාමාත්‍යවරයා පින් පාතියන්නේ. ්‍ය අතර විපක්ෂනායක සජිත් ප්‍රමදාස මහතාද මැයිදින පනිිබුඩක් නිකුත් කරමින් සඳහන් කර සිටිය ලෝකේ මිලියන ගන්නනක් වැඩකරන ජනතාවගේ දිනිය ලෙස ජාත්‍යන්තරව පිළි කැනීමට ලක් ඇති මැයිදිනය මෙවර එලබෙන්නේ බෙලියන ගන්නනක ජනතාවට නිවාස අනස්සයට වී සිටින්නට සිදු ඇති ව්‍යකූල වකවානූකයි. වෙසනය හමුවේ සේවා සපයන්න්ට තමුත්තමාචාරයේ පුදු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රම දස මහතා වැඩදුරටත් තම නිවේදනෙහි සඳහන් කර සිටියා. ජාත්‍යන්තර මැයිදිනේ යෙද ඇති අදදිනේ කිසිදු සැමරු මුත්සවයක් පැවැත්තුවූයේ නැතිබුවද විද්‍යුත්මාධ්‍ය හර හා මැයිදිනේ විශේෂ වැඩසටහන් සංවිධහන කරතිබුණ. ස්වාධිහින රූපවාහිනියද මැයිදිනය වෙනුවෙන් විශේෂසාකච්ඡාමේ වැඩ සටහනක් සංවිධහන කරතිබුණේ මේ නිසාවෙන්. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ लेකම් හිට පුපාලිනේතු මන්ත්‍රී වාසු දෙවන නායකාර පොදු චන්න ප්‍රගතිශීලි ෘර්තිය සමති ජේෂ්ඨ උපසභාපති අමරපාල ගමකේ, ට පුපාදදිමිත්තු මත්‍රී ගමිනී ලොකුගේ කියයන මහත්තරන් එක්ව සිටියා මේ කම්කරු සධන් වෙනුවෙන් දිගින් දිගටම දිවීපෙදූ විශාල සංඛ්‍යාවක්කින්නවා හැමර අටකම. ඒ සේලු දෙනාම සීපත් කරමින් ඔවුන්ට අපගේ ගෞරවාච්චාය උපාරය දැක්වීම මේ අවස්ථාවේ මහිදිනය අප පළවෙන්නම කාරය. පියෝජනා කරන්න සේවක සබා හැම චුරේණයම් මරගෙන පිටවල සන්ජයන් තෝරාපත් කරගෙන ඒ සේවක සභාව කළමනාකාරණයට උපදෙස්තයෙන්න්න. ඒමෝ නෝතින් මේ දූෂණ සයට අනුවකින් බහිනු. සේවක සබා උපදේශකත්වය කළමනාකාරිත්වයට ගත්තුොත්. දැන්වෙලා තියෙන්නේ සේවකයෙන්නුව යටතලේ කළමනාකාරිිත්වයන්න උඩ තලේ. අලමනා කාරිත්වය අතය තමයි දූෂණයයි නාස්ත්‍යයි ඔක්කොමම මෙන්න මේ සේවකයා හා ආයතමය අතර්තියන අෛන්ද්‍රිය සම්බන්ධය අපි ආයතන ගත කරලා ඉදිරියට ගියොත් අප සියලුම රාජායතන වල අදලබෙන ආදායම තුංවුණයකින් වැඩිුවෙන්. ගවමල් ලොක ඇත්තුමලේවාසද ලා කරමත්තුව සදහන්කරුතැන මගගේ වර්ධමානාන්ුව පත්කිරම් පිළිබඳවෙන්න හමතලක ඉල කතා කරක් දෙවල. ගෝතබේ රාජපක්ෂ ජනාජිපත්කම වෙනම. දු් කොමිටියක් පත් කරලා අධ්‍යාපන සුදුසුකමයි පැහැකියාවයි දෙකම බල්ලා පත්කර. එතුමා ඒ පත් කනටකමං අවුදදු දෙකක කාලයක් දෙනවා මේවල ප්‍රගති ඇති කරන්නකි. අපි බෘද්ධය සමිකි හැටියට උසාහ කරන්නේ පත්්‍රච්ච පාලකයොත්තක එකතු වෙලා ආයතනය කොහොමද දියුණු කරන්නේ අපි අයිති වාස්කා මා රක්ෂක ඒ ගමන තමයි දැයිල්ලාන්න. රටි වත්ම තත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා දබන හත්තර වෙනදා පැවැත්වීමට නියමිත සකච්ඡාවට, සහාගිමන ලෙස තමන්ට දැනුම්දී නැති බවට, හිටපු විපක්ෂණනායක සජි ප්‍රේමදාසමහතා කළ ප්‍රකාශය අසත්්‍ය බව අග්‍රමාත්්‍ය මා්‍යංශය නිවේතනය කරනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන් අල්ලිකා මන්තිරේදී මෙමසාකච්චාව පැවැත්වීම සඳහා කටයුතු සංවිධාන කරතිබෙනවා. ඒසඳහා පැවැති පාලිමෙන්න්තුවේ මන්ත්‍රීවරුන් සලුතිනාට ආරහතනා කරුණා එය අනු විපක්ෂනායක සජිත් ප්‍රේමදස්ස මහතාටද, ඊට අදාල දැනුවත් කිරීම සිදුක නැති බවයි, අග්‍රාමාත්‍ය මධ්‍යාශය සඳහන් කරන්නේ. අග්‍රමාතවරයාගේ අතරේක ලේකම්වරේකු පසුගේ විසිනක් වදා සවස පහයි පනස් නවයට පබණ විපක්ෂනායකවරයාගේ පෞද්ගලික ජංකමතුරකතනීට ඇමතුමක් ලබාදී අදාළ දැනුවත් කිරීම සිදු කෙරුණා. එමම කෙටි පනිවඩයක් මකිින්ද අදාළ කැදවීම තහවුරුර ඇති බව අග්‍රමා තමාධ්‍යාශය සඳහන් කරනවා. මෙසේ තිබියදී සජි ප්‍රමතාස මහතා පුවත් පතකට සඳහන් කර ඇත්තේ මේ සඳහා කැඳවීමක් සිදු කරනැති බවයි. ඒ අසත්යක් බවයි අග්‍රමා ත මාධ්‍යාශයේ වැඩදුටත් සඳහන් කරන්නේ. පැවති පාර්ලිමේන්තුව යළිකැඳවීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි ජනාධවතිතුමා දැනුදී ඇති බව අමාත්‍ය ආචාරය බඳුල ගුණවර්ධමහතා පවසනවා හිට පාර්ලිේන්තු මන්ත්‍රී මංගල සමරුවේරමහතා ජනාධපති තුමාටයොමු කළ ලිපිය පිළිබඳ අහස්තක්කමනයේ බඳල ගුණුවර්දමහතා මේ බව ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ්‍යවස්ථාවේ විදිවිධානවලට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු විරෝල ඇැරලා තියන.ඒ පර්ලිමේන්තුව මන්ත්‍රීවරේ කෝ. පාර්ලිේන්තුවේ කතානායකවරේ කෝ නියෝජ්‍ය කථනායකවරේ කෝ ඇත්තන විශරෝප පාර්ලිමේන්තුවක් යළි කැඳවන්න බෑ. ය හරියට යම් කිසි තැනැත්තෙක් මියගියාට පසු. ඔහුට නැවත පනදීලා ගෙදරන්නගේ නොවගේ කතාවක්. ජනාධිපත්තුමාට අවශ්‍ය නං හදිසිනීතිය පැනවීම සඳහසා ඒ සංශෝධනය කිරීම සඳ පැවතුර පාර්ලිමේන්තුවක් යැඳවන්න පුළුවන් හදිසිතත්වය ප්‍රකාශ කරන්න කිසිදු අවශ්‍යතාවයට නොැති බව ජනතාවම දන්නවා. පාර්ලමිේතුන්ත්‍රී මංගල සමරවිරමහතා පසුගිය විසි අටවනතා ජනාධපති ගෝටාවය රාජපක්ෂම තිතුමාට එව ලිපියට, ජනාධපතලේ කම් ආචාර පිබ. ජයසුන්ද්‍රමතා මගින් එතුමා පිළිතුර ලිපියක් යොමු කලා. මංගල සමරුවවිරමහතා එවූ ලිපිය වැදි තොතුර රැක් ගොුණුරති බව නිරීක්ෂණයූ බවත් හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් එවැනි ලිපියක් ඉදිරිපත් කරීම කණගාටුවට කරනක් බවත් එම ලිපිය දක්වාතිබනා. ව ලිබල්වාදී සමාජ හා ආර්ථික දර්ශනයක් තුළ කටයුතු කරන ඔබ වැනි උගත්හා බුද්ධිමත් මෙෙන්ම ආර්ථික කළමනා කරණය කළ ජේෂ්‍රදේශපාලක්ඥයෙකු මැතිවරන පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් තහවරුකිරීමට පුරෝගාමීත්වයනොදක්වන්නේ ඇයිදැ යන්න පිළිබඳව ජනාධිපතිතුමා කනස්සල්ල පල කළ බව PB. ජයසුන්දරමහතා එමලිපියින් සඳහන් කරතිබනා. මේරට කොරෝනා ෝගින්ගේ සංඛ්‍යාව හයිසිය හැත්තෑය හතර දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍යංශ පවසනවා. පූර්ණ සුවය ලබා රෝහල්බලින් පිටවගිය සංඛ්‍යාව එකසිය පනස් හතාක් අපි හැම කෙනෙක්කෙම හිත්වල එකම එක බලාපොරොත්තුවක්තියන්නේ. එතමයි කොවිD- 19 කියන මේ මාරාන්තික වසංගතය අපේ රටින් සද හටම තුරන්වෙලායන්නේ කවදද. එවගේම ලෝකේෙන්ම තුරන් වෙලායන්නේ කවදද. අපි ආයමත් නිදහසේ හුස්ම ගන්නේ කවදද. බලාපරොත්තුව මේ සිහිනය හදවතයම තියාගෙන. අප සූදානම් අපේ රටේ මේ කරෝණා වසංගතය සම්බන්ධයෙන් තව තොරතුරු බත් එක් බවෙදාගන්න. ඒය දවසේදී අප රට කොරෝණා වෛරසය ආසාධනෙවුවන් දහස්සේ දෙනෙක් හඳනා ගැනීමට හැකියාව ලැබුණා ඔවුන්ගේෙන් නවදිනෙක්. නාවික හමුදා රණවිරුවන් බව තහුරු කර ගැනීම ඒ දවසේදී හැකියාව ලැබුණ.ඒවගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂාඥ වෛද්‍ය අනිල් ජසිංග මතා ප්‍රකාශ කළ මේ වෙනකොට අපේ රටේ PCR පරක්ෂණ විසි දහස්සකට අධික සංඛයා වක්ෂදු කරති වෙන බව. එවගේ මේ පරීක්ෂණ වලින් ආසාධ්‍යයන් හමුවීමේ ප්‍රතිශතය සේට තුනක් බවයි එමහතා ප්‍රකාශ කළේ. එවගේමඒ මහතා ප්‍රකාශ කලා සමාජය තුළට මේ වරසය පැතිරයාම මේ වනවිට බොහෝ දුරට. ආරණය කරතිබෙන බවඒ වගේ සමාජය තුල පැතිරයාම අඩු මට්ටමක පෞදින බවත් ඒම හතා ප්‍රකාශ කලා ඒ අපිට යම්කිසි ආකාරයක සැසිිල දාක පවෞෘතියක් ඒ සිල්ද එක් අපි සුදානම් අපේරටේ තවත් අලුත්තොරතුරු මැලසින් ඔබට අරගනීමට. රෝන ෝග පන්සේ දහදනෙකු මෙ වනට රෝහල්වල පතිකාරල මිනිසටනවා. එක සය හතල ස්පස්තනෙකු වෛද්‍ය අධීක්ෂණයටතේ පසුවන බවයි ෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. මෙ වටවිට කොෝුණා පොකුරු ව්‍යාපතිය පාලන වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂයන රාල් විේක් ඥ වෛද්‍ය අනල් ජාසිග මහතා ප්‍රකාශ කලා විසි එක්දදාහසක වැඩ පිරිසකගේ CR ක්ෂ සිදුකර ඇති බවද මහතා ප්‍රකාශ කලා. මේ වනවිට PCR පරීක්ෂණ විසි එක්දාහකට අධික සංක්‍යාවක් කරලා තියෙනවා. මේ විසි එක්දදාහකට අධික පCR පීක්ෂණ සංකාවන තමයි ආසාධිතින් හයිසේ ගන්න හමුවෙලා තියෙන්නේ. තකොට සාමාන්‍යෙ සියද තුනක් පමන්ණ තමයි ආසාධිතයන් වශයෙන් හමුවන්නේ. උදෙක් ඒ පCR පරිීක්ෂණ සඳහා යුම් කරනවනේ අපිට ලක්ක ගත විදිර තමයි කරන්නේ ඉලක්ක ගතලෙස් නැතුව කරන්නහම මේක මීට වැඩී ඉතා මඩු ප්‍රතිෂතයක් බවට පත්වන තිය නිසා මේ සමාජයේ කොවිද දහනමය බිසබීජය විශාල වශයෙන් පැතිර නොැති බව තමයි අපට මේ අනුව චයන්ට පුළුවන් වන් ොවි දහනාවේ රෝගය මර්ධනී කිරීම සඳහා ඉවිරිපෙලේදී කටයුතු කරන සෞඛ්‍ය සියලුම කාර්ය මණ්ඩලවල්. අවශ්‍ය පුද්ගලික ආරක්ෂිත උපකරණ අප්‍රමාධව නොවාඩුව ලබාදීමට අපි කටයුතු කරලා තියෙනවා. එවගේම Pසිර් පරීක්ෂණ විසියෙක්දාහක් පමණ මේ වන විට මරට තුළ සිද්ධ කරලා තියනවා. පුත්්තම දිස්ක්‍රික්කයෙන් හඳුනා ගැනු විසිවන කොරෝනා ආසසාිත පුදගලයා පූර්ණ සුවේ ලබා යළි නිවස වෙත පැමිනිියා. ඉndoනසියාාවේ සංචායකට සභගී වී පුදකලම රත්මල්යාය ල් න්සිම් සිටි ප්‍රේශ්යට පැමිණිපුදත්ලෙකට, කරෝනාා ආසාධනවීම හැතුවෙන් පසුගේදා බෝනෝ විද්‍යාතනේව යම කෙරුණා ඕගේ වැඩිමහල් පුත්‍රයාද, කොරනා රෝගලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග කටු කලියාවනි දහැනමදස්ථනත යමුමකිරීමෙන් පසුව කොරනාා වෛරසය ආසාධනයව ඇතිබවට හවරුුණ. එ අනුව වැිකන්දරෝහ ටතුලත් කිරීමටයි කටයුතු කරුණේ ඒ පතිකාර ලබවිෙන් පුදගලයා ූර්ණන සවේලබ රත්‍රයේ සසිය නිවසවෙ පැමිනිියා නා හෙන් පිට සපල ලබ මේද පුදගලයන්හතලිස් දෙෙනුගේ පිසියන් පරක්ෂ සඳහා සමසාම්ප්‍ර ලබාගනීමට කටයතු කෙරුුණා. නිෝධහන සාර්ථක වසන් කළ තවත් තිරිසක් අදසිය නිවෙස් බලාපිටක්ත් වගයා. මුලාග දම්මන්න යුදහමුදා නිෝධ න මධ්‍යස්ථාන, නිරෝධහන සාර්ථක අවසන් ක තිස් පස්තිනෙක, අ ධ්‍යස්ථානෙන් පට වගයා. ර ග හ ද ரோ ස් ධ රரோගයකට ප්‍රති රකිර හ දයික පිරිසකුයි, සේ නිරෝධහන්ට ලක්කිරුණ. වුන් නා මන්ට සත්කාරය වෙනුවෙන් යුදහමුදාවට ප්‍රනාමපුது කලා. ංගතය පාලනය කිරමේ දී ජනතාව සතුව වැඩි වගීමක් පවතින බව වෛද්‍ය පේෂණනායතනී අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ාරමතා පවසනවා.ම? COොවිD- ආසාධනය පාලනය කර ගැනීම ලොකුම වගකීම දරන්නට ඕනි මහජනතාව. එ තමයි තමන් ආසාධිතයෙක් වෙන්න නැතුවඉන්නට නිී තව කෙනෙකුට ආසාධනය නොකරඉන්නටත් ඕනි මේකත් කරන්න පුළො පෞද්ගලිකවම තමන්ට විතරක්. එනිසා මේ COොවිID-19 ආසාධනය වලක්වා ගැනීම මහජනතාව සතු වගකිීම. රජේ විදිහට ඔබට ඇදිරිනීතය දාළ ගෙදරින් අවස්ථාවද ඉල තියෙනවා. නිවාඩු අසීමමාන්තිකව දීලා තියෙනවා ඔබට පවරලතියනවා. යවශ රජාකායනෙන් අනිතරාජකාරයවලින් බැහැරවෙලා ඉන්න අවස්ථාව දීලා තියෙන පාසල් නිවාඩු දීලා තියෙනවා ඒ නිසා ඔබට රෝගය මර්ධනය කරගැනීමට ඉතා හොඳින් දායක වන්න පුළුවන් රටක් විදිහට අපිට මේ විදිට හැමදාම මුළුගැන් වෙලා රට වහගෙන ඉන්න බැහැ අපි මේ රට නැවත යතා තත්වයට පත්කරගන්න ඕනි ඒ සඳහා කටයුතු කිරීමේ වගකීම අපිට තියෙන්නේ අපි මේ ආසාධනයේ පැතිරෙන් නැතිවෙන්න කටයුතු කරොත් අලුතෙන් ආසාධයනෙන් වීම ඇතිවීම ඉතාමත් අව ටමිකරගෙනොත් අපිට නැවතත් රට යතා පරිදදිී විවෘත කරගන්න පුළුවවා. මෙලකට අප අවධාන යමුම කරන්නේ ජාත්‍යන්තරය දෙසට. ඇමරිකාවේ ඊයේ දෙනේදී පමණක් ොවිID-19 වෛරසය ආසාධනයවීම නිසා මියගිය පුද්ගලන්ගේ සංඛ්‍යාව දෙදහස්ස ඉක්මවා තිබෙනවා. එමගේම රුයා අගමැතිමහායිල් මිෂස්ටීන් මේ කොරෝණා වෛරසේ ගොදුරක් බවට පත්ේ පහතත් ජාත්‍යන්තරය අපිට වාර්තා වෙනවා. එමගින් අපි සූදානම් ජාත්‍යන්තයේේ තවත් අලුතු තොරතුර කින්නද. මිියන ගනක වැඩකරන ජනතාව හොදකලා කිරීමට කොවි් මාරයට අද හැකි විතිබෙනවා. කම්රු යිතින්ව වෙන් ප්‍රව නගිසිට රාජචක් වන ෘු්‍යාවේ අග්‍රමාත්‍යවරයාටද COොID-19 වරසය ආසාධනය වී ඇති බව අද භාර්තා වනා. ගෙවගිය පැෑවිසි හතරතුරදේ භාර්තා වූ නව ආසාධතයන් අටදහසත් සමඟ රෘස්්‍යාවෙන් භාර්තාාවන ආසාධතයන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්නවාතිබෙනවා. මෙ අතරයටට අග්‍රමාත් දුහරේ තාවකාලෙක කටයුතුකිරීමට පළමු නි්‍යියෝච්ච අග්‍රාමාත්‍ය ඇන්දරිි ෙලුසෝගේ නමයෝජනාව වනාා. CO-19 හෙවත් නව කරුණා වෛරසය මේමන විට ලෝපර තිස්තුන් ක්ෂසිිදහස් අටසය දාහතර දෙෙනකුට ආසාධනී විතිබෙනවා. සුුවලබයිඇති රෝගනි සංඛ්‍යාව දසලක්ෂ පනස්දහස් හාරසිය අටක්. වරසිය ආසාධනය වීම හේතුවෙන් මරණ දෙක්ෂති සතරදහස් හාරසිය අටක් වාර්තාබනවා. වටවල් හස්වන් පාලන ප්‍රදේශ දෙශය දුළහක වවරසය ්‍යපතවී ඇති බවයි ලෝක සෞ්කි සන්නදධහනය පවසන්නේ. මෙරිවේ කොෝනා ආසාධතයන්ගේ සංඛ්‍යාව දසලක්ෂ අනු පන්දහසසික් නවාගේ ගතුූ පැවිසි හරතුළ බර්තාාවූ නව ආස්සාධ්‍යයන් තිස්දහස් අටසි විසි නවයත් සමඟයි. ඊ දිනේදී පමක් එටෙන් වාර්තාාවූ මරණනංඛ්‍යාව දිදහසෙක්නවාතිබෙන. නිියෝක් නගරේ දිනපතා අලියෝම එකේ සිට පහදක්වා උමන් දුග්‍රිය මාර්ගය වසා දැමීමට තීරණය කරතිබෙන. ඒ විශ්බී චහරණය සිදුකිරීම සදහත්. ඒ වගේ COVID-19 රෝග ක්ෂණ ඇතිවහෝ නැතිව සියු නිවැසින්ට COID-19 පරික්ෂණ සිදු කරනඇෙරිකාවේ ප්‍රධාන ගරයා ලොසන්චලිස් නගරේ බවයි නගරාධීපතිවරයාද සඳහන් කරේ දෛනික ජීවිතේයට ශක්තිමත් ඔ මුහුණ දීමට ඒ මහත් අස්වැසිල්ලක් බව එතුමන් සඳහන් කරනවා. යුරප කලාපයේ වැඩිම කරෝණ ආසධතයන සංඛ්‍යාවක් වාර්තා වන දෙවන ගටබන ස්පාන්යේ නව ආස්ථධතියන් සංඛාව දෙලක්ෂ හතුලිස් හසකට ආසන්න වීතිබෙනවා. ස්පාන් ආර්ථකය මෙවසර ොල්කාර්තුේදී සියයට පහයිදශම දෙකකින් පහත වැටී තිබෙනවා ඒ අනුව මෑත කාලයේදී එයටට ආර්ථකේ විශාල පසුභයමක් සද වූ ප්‍රථම අවස්ථාව මේව බවයි නහන් වන්නේ ලකරදියැෙනවෙන් විශේෂ නිවධනයක් නිකුත් කරමින් ඉතාි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශකරසිටින්නේ එරට වෙෙසෙන වි ශ්‍රමිකයන්ගේ ආර්ක්ෂාබන්වෙන් අවශ සියලු කට යුතු සැලසම් කර ඇතිහයින් තම මවරට වෙත යාමට කිසි ෙකු හදිසිනොව යුතුබව. ඉතාලි ම්පර් වමත්‍යයන්සය සඳහන් කරන්නේ මේ කොරෝණ වසන්දතය නිසා ඉතාලයේ කීවිට විසිහත්තා හ කර පාමණ මේ මහත වනවිට ජීවිත අහිම් වෙලා තියෙනවා එවැනි තත්ත්වයක් තුළ ඉතාලිය කිසිසේත්ම කම්කව උත්සවයක් සැමරීමල කිසිසේත්ම සූදානමක් නැති බවයි තාලේතුරු ජීවත් වෙන. ියල ර ැයන්ට එන්තාලිය තු ජීවත් ්‍රීේද ඔවන්ට කිසිල එත්ම අනිහත ියයක් ඇිතර ගැීන්තු නෑ තමන්ගේ මෞරටවල්ල දෑමට ඉතාලිය තුළ දැනට සෞඛ්‍යරටෂන පදදතිය. ඒවගේම ඔවුන්ගේ අියුරෝධයන කටයේන්තු ඉතාමත් හොළුල් කරලාදනවා. දෙතානය මේ වන විට වසංගතයේ උච්චතම අවස්තාව පසු කර ඇයි. අග මාත ොරරි ජොන්සන් පවසනවා සවලබීමන් අන්තුර පැත්තු පල මාධ්‍ය ම ටක් මන හමව ප්‍රකාශ කේ. මෙය අතර ජගත් සඳධන මහලෙකම් ඇන්ටෝනිය ගුටෙස් COොවි-19 ගොලියව සංගතයට එහරි සටනේදී, ලෝක බලවතුන් සහ ජාත්‍යන්තර ප්‍රජාව බෙද සිටම සම්බන්ධයෙන් සිය කනස් සල්ල පල කලා. දුපත් වටබලට COොVID-19 වට එඇරිසටනේද, ප්‍රමාණවත් සහනයක් නොලබෙන බවයි ඔහු කියයා සිටියේ. ජගත් සඳධන මහලෙකම්වරයා මේ බෞප්‍රකාශ කළේ ඇමෙරිකා ජනදීි පදින ට්‍රම්ප් කරුණණ වරසය මුල්කරගෙන චීනයට එරිහි වනගෙන චෝදනා උත්සන්න්නයමින් පවතිනවස්ථාවකයි. ගෝලිය ව සඟගතය ැඩි බලපෑමකට ලක්කෝ ඇති සංවර්ධනය වෙමින් පවතින වටවලසඳහා, ගුණින් ආධාර සැපීමේ වැඩසටහනක් ලෝක ආර වැඩසටහන Eයේ ආරම්භ කලා. ඒනුව ෙල්ජේලිය ජිකුවන්තට පලෙස්සිට, ටොන් දහසේක වෛද දෙ සැපියෝම් සහ අවෂ්ධරගත් ගුවන්ඥානාවක් අප්‍රිකා බලා නික්මුණා. ලෝක ආහාර වැඩසටහන මෙම මානශය ආධාර වැඩපිළවල අයටතේ මසකට සැියුම් ගුව ගමන්තුන්සේ පනක්මණ ප්‍රියාත්මකිරීමට නීමිත ඇති යිවාර්තාාවන්නේ. සමා දුරස්ත භාවවය පත්වාගැ නිඳහා, කොඩයක් ඉහළමින් ගමන් කරන්නන්නේයි කේරල ප්‍රන්තේ ගම්මානයක බලදහරින් ජනතාවට පවසාතිබෙනවා. ඉස්ඳහා ජනතාවත කුඩිය බැගින් ලබාදීමටත් ඔවුන් කටුතු කරතිබෙනවා. දකුණු ඉන්දාවේ කේරල ප්‍රාන්තයේ පිහිටි තන්නර් මුක්කම් සැල කන්නේ කොවිත් ්‍යාපතියෙන් වැඩි වශයෙන් පිඩාවට පත්තු ව ගම්මානේ ෙසයි. එඒහි ජනතාව දිමත්කිීම අරමුණින්, ප්‍රාන්ත රජයගත් අපරු ප්‍රියමාර්ගයක් ලෙසයි විදස්මාධ මෙය පෙන්වාීතිබුණ. ගගේතාට යදතිබුණ ලක මහ තලදිනිය වෙනුවෙන් නයේ වෙලාස්ධ නිර්මාණ ශිල්පනයක් පුරු විලාසතාවකින් හැඩවී සිටිය. ර සව්‍යපති හමුේ ලොව රටවල් රසක් අගුල දමාති පසුබිමකයි මෙම කලා කාරණිය මේ වෙලාස දාවනිර්මාණය करති බුණේ. ඒ ප්‍රස්ටික් වලින් නමවූ දවැන් තරෝසමල් අටක් භාවිත කරමින්. ඇදු මේේ සැකිල්ල විදුල බැහැන්වලින් නිර්මාණය කතිබුණ. පරිසේ ආරක්ෂකර ගැනීම සහන්ධයෙන් ජනතාවගේ අවධහන යමුකරවීම මෙහි අරමුණයි. ඔව් අපි දන්නවා කොරෝණ වසංගතය කියලා කියන්නේ ලෝකේ හොඳම රට සාර්ථක රට තෝරණ තරංගයක් නෙවෙයි කියලා හැබැයි අපේ පුංචි රට මේ දැවන්ත වසංගතය හමුවේ කෙලින් හිටගෙන කරන දැවන්ත සටන අපි අනි වායෙන්ම අගේ කළ යුතුයි. අපි මුව ආවරණ නැතුව හුස්ම ගන්න දවස එනකා වගකීමෙන් වැඩ කරකෝ. මේ මල විට මුලු දිවේන්ටම් බලපඇත්වන පරිදි ඇදිරිනීතිය පනවා තිබෙනවා. කෝණ අ්‍යප්තිය පාලනය කිරීම සඳහයි රජය මෙම ඇඳර්නීතිය පනවා ඇත්තේ. ඇදිර්නීතිය කඩකිරීමේ චෝදනාවමත අතරංගුරගත් පුදගලයන්ට එහිව ඩු පවරන බව නියෝජ පොලිස්පති අජි ත්‍රෝණමහතා ප්‍රකාශ කලා. මෙත්‍ර සියල පොලිස්නිධරින්ගේ නිවාඩු අවලංගු කිරීමේ කාලසීමාව මයි මස පාලුස්සුන්දාදක්වා දීර්ඝ කරතිබෙනවා. රිීතියල් ිහිල් ක හෝත් ජනතාවගේ දුරස්ථභාවේ නැතිවීමෙන් රෝග ්‍යපතය ඉහලෑ හැකිබවට සෞඛ්‍යංශා තුරුවන්ගවනවා. Aයි මෙසේ ඇදිරි නීතිය ක්‍රියප්මකවන්නන්නේ දිරිනීතිය පැවතිදත් අ්‍යවශ සේවාසැපෙම සඳහා ශෂ වැපි වෙලක් ක්‍රියාපමකයි. රජේ හල්වල සෑන්වලින් බෙත් බාගන්නා රෝගීන් සඳහා තැපල් ෙපර්තමන්තුවේද සහය ලබාගනමින් අෂද බෙදා හැරීම සිතුවන්නේ කොන ්‍යාපතිය පාලන කිීම සඳහායි. එමෙන්ම ගර්බනි මතාවන් සඳහා සෑයන පැවැත්වීම නතර කරුණේද එම අර්මනැතිවයි. කොම ගම්පහ කළුතරහා පුදතලමයන දිස්ත්‍රීක්කවල ඇදිරි නීතිය අකණ්ව ක්‍රියාත්ම කතර, සෙසුත් දිස්ත්‍රිකවල ඇදිරිනීය ඒයේ වාාත්‍රී අටේ සිඩක ක්‍රියාත්මකයි. ඒ බනහත්තර වනදා අලියම පහට ඉවත් කරෙනනවා දිස්ශ්‍රකාතර ගමනගමනේ රැකි අශ්‍ය ඇතුලූ අ්‍යවශේවා සඳහා පමනක්ෂීමම කරති වනවා ෘෂිගල්මික කටයුතුවලේදන නතාවටඒ සඳහාාවසරයෙහිමි වන බයි රජ නිවේතනය කරඇත්තේ. අදදින මනතෙක් වලංගුවන පදදිී රජ්‍ය හා පෞද්ගලිකා අතන වෙත ලබාදුන් නදරිනීති බලපත්්‍රවල වලංග කාලය මෙම මස තිස්සෙක් වනදදාතෙක් දීර්ග කරති වෙන බව නියෝජ පොලස්පති ජිත්‍රෝන මහතා ප්‍රකාශ කලා. සසු අ්‍යශම කටයතු සඳහා න්දරන පත ල ග. තුනවා ජනතාව පත්ව නාපහසතා අවම කරින් ඇදිරි නීතිය ක්‍රියාත්මකකිම රජේ වැඩ පිළිවෙලවීති වෙනවා. කෙවද ඇදිරි නීති කඩරන පුද්ලයන් අතමට ගැනීමට අ අපකඩ බ සිතු වනවා. මටක්ක ජා අ හැදිල පන්නවාවා අත්ර හරිසාහටල්කාගන්නේ. रोधय ී ගනය කළ नावाලපිට नග සභवे සभाපතිවරයා ඇතුුණු හත්ෙු පොලசிසි අතර को ගත්ता ඔහුගේ හිතවතුන් හිප දෙෙකු ගිග න ගमූ සචරක හෝට लेකමත් පැන් पाණ කර සुख ්‍රඩාවवे දී සිටි අවස්तावे සකරුවන් தனா අරග ැ පියල් හැට දෙදහසක් සහමත්ැ ल හිපයක්ද පොලසි सොයාගता සभाපතිරගේ පौදගක जी්‍රतेसा වගේ හිතුන් පැමිණ ோට රतेද ොලलिस රයට ැ වලපිටිය नग්‍ර सभावे බල ඇते एक सජतिකक्षेයි සමාජ මාධ්‍ය හරහා මේදිනවල සංසරණය වන කුඩා දරුවන්ගේ ප්‍රචන්නකාරී ීඩියෝ පිළිබඳ සොයා බැලීමට ජාතිත ළමාරක්ෂක ආධිකාරීිය පරීක්ෂණයක් ආරම්ම කරතිබෙනවා. මම නිකලරටී සහන්.ේ! පොලොන් න්නරුවන් නිවැටිය ප්‍රදේශව සිටින ජාතික ළමාරක්ෂකධිකාරී නිලදහරින් මගින් දරුවන් ස්වාකිනීමේ කටයුතු ක්‍රයක්ත්මක බව, ජාතික ළමාරක්ෂකධකාරී, සමහපති භහචාරය මුදත විධන පපතිර මහතා ප්‍රකාශ කලා. ම දුවන්හමව වැනිහිටියන් පිළිබඳවද ශ්‍රීලංකාවේ නීති රාමුව තුළ කටයුතු කළ හැකි බවයි එමහතා පවසන්නේ වේඩියෝවල පෙනීසිටින්න දරුවන් පිළිබඳ තොරොතුර දන්නේ නම් ජාතික ළමාරක්ෂකකාධිකාරයේ දහනවවැෑ විසි නවේ අංකේට දැනම් දෙන ලෙස ඉල්ලිමක්කරෙනවා. ම්‍ය අතරම වැනි වඩියෝ දර්ශන සමාජ මාධ්‍යය ඔස්සේ පළකරන සහ ප්‍රචාරණය කරන පුද්ගලයන්ට වසර දහයක් දක්වා සිර තන්ඩුවම් ලබාදය හැකි බවයි දෙෝච්ච පොලිස්ප්‍රති අි ෝහණ මහතා ප්‍රකාශක කල. ඩියෝ ර්ශනය යොමු කරපු අන්තර්ජාලයට මුදාහැරි පුද්ගලින් ඒවාගේ ඒවා බෙදාරනලද නත්තන් ශයාාරනලද පුද්ගලින් පිළබඳලො විමර්ශනාආරම්භක තිබෙනවා යම් කිසි ළමයෙකු සම්බන්ධයෙන් මේආකාරයක නිසාාවර්ණයක් කිරීම අපරාධයකට නැබුරු කරවීම එම නීති අයටත වර්දක් වෙනවා විශම අපාධ නීති අයටේ වරදක් සිදුකර තිබෙනවා න එවැනි අවස්ථාවකදී අවුදු දායක කාලයක් දක්වා බඳනාගරගත කිරීම හැියාවක් අධිකාරයයට තිබෙන ළමයින් සම්බන්ධයෙන් යම්මාආකාරයක අපාධමය ස්වභාවයක් පිබ කරන වඩියෝ පටන්තර්ානයට මුදාහැරි පුද්ගලින් පිළිබඳව විශේෂ විමාර්ශන ආරම්භකරතිබෙන ඉදිරිද ඔඕුන් අඩංකොට ගෙන අධිකාරට ඉදිරිපත් කරීමටත් ඒ සම්බන්ධය අඩු පැරීමට බලාබොත්තුවයවා දංකොටේ මටිකටුව ප්‍රදේයේදී පොලිසිට වෙරි තබෝ පුද්ගලයකු අත් රංගුවට ගත්තා. සැකරු ළඟ තිබී ගිෙනියාවන්ත සොයා ගෙනුුණා. දංකොටුව මටිකුටුව ප්‍රදේ අතුර මාර්ගයක් ඔසේ නේති විරෝදී මත්තයන් ප්‍රවාහන කර බට ලැබනතුර තුරක්කනුව පොලසිය එම මාර්ගගේරකවල් ලාසිටයා ද අතුරපදකන්ටමනි පුදගලෙකු පොිස් නිර්ධාරන්ට විඩි බාතිමෙනවා. අනතුරුව පොලිසියප ප්‍රමශි අයුරින් යතුර පැිකරු මෙල්ලකර ඔහ අතරංගට ගැනීමට කටයුතු කලා. මෙත කොළඹට එලු රැගෙනෙත් අපසු මුන්දල්ම ප්‍රදශ් ගමන් කරමින්තිබූ කැප්‍රතියක තා සක්ෂ මලස සුරාතිබ රපයා ලක්ෂ හැටක් ප වටන ද්‍රව තුගයක් අතර ගොඩ ගැනවා යි මද්‍රාවව කෑම් හතලස් හතක් සහෙරයි ද්‍රවතෑම් දලහක් මෙසේ අතරංගුට ගැතිෙනවා මේ අයුරින් අවස්ථාත්තුනකද මද්‍රාවව ප්‍රහණය කළ බයි අදාන සරකරු කවසාති බෙන්නේ. කරනාාවසංගතයේ හේතුවෙන් දුණුවාසියා කලාපයේ රටවල සිරවී සිි, ශ්‍රීලංකිික සිසුන් මෙරට ගෙන්ඩවා ගැනීමේ මෙහුම සාර්ථකව අවසන් කළ බව විදේශ සබඳතා අමාතේශය පවසනවා. ඒ අනුව දින දහයක් තුළ සිසුන් එක්හ සැට පස්තෙනෙකු මෙරටට රැගෙනීමට හැකි වුණා කොරා වෙසන හේතුවෙන් ඉන්දියාව පාකිස්තාානය නේපාලේ ංලා දේශය තුළු දකුණුවාසියා කලාපේ තුළ අධහපන සහ පුහුණු පාටමාලා සඳහ ගොස් සිටි සිසුන්ට බෙරටද පැමිණීම බාධ ඇතිුණා. ඕුන් මෙරට ගෙන්වා කන්නා ලෙස ස්කයිප් පඇතුළු තාක්ෂණක ක්‍රමවේ දොසේ ඔවන් නිරන්තරයෙන් චනාධිප්‍රතිමා ප්‍රමකාකර වචයෙන් ඉල්ලා සිිය. තු ගොඩක් අසරලා බැරිමතනතම ඔගොලම විදර දනුවත් කරන්න හිතව. ලංකාේ රජචය ගන්න ඕවනුම් ක්‍රියමාර්ගක ඇටත් අපි ලංකාවේ නිරෝධාන කටීන්තුව සහභාජවෙන්න සූදානම් පොලන්තර ඉක්මනින් අපිවා ලංකාවට ගෙන්න ගන්න කියන අයචනය තමත් මේකෙන් කරන්නේ. විදශයන්හි සිට පැමිණෙන පිරිස් සඳ හා කටුනායක ගුවන්තට පොලද වසාදැමීමෙන් පසුව නැවත මෙරට ගෙන්වා කන්නා පලමු කණ්ඩායිම, දකුණවාසාව සිටින සිසු සිසුවියන් වියයුතු බවටයි, ජනාධපති ගොටාවේ රාජපක්ෂ ඇැතිතුමා උපදෙස්ලබාතුන්න්නේ, වඩත් අවදානට ලක්විය හැකි එතිර සිටින ශ්‍රීලාංකික සිසුන් පිබඳ දත්ත විශ්ේෂණය කිරීමෙන් පසුව, ඔන් මෙරටට ගෙන්වා කැනීමේ වැඩ පිළිවෙල ආරම්භ කෙරුණේ Aන්වයි. මේහ ්‍ර ලංක ගුවන් සමාගම මේ විශේෂ ගුවන් වාර නව්‍යයක්ක්‍රාත්මක කෙරුණා ගෝලිය වසංගතයක් හේතුවෙන් ඇතිබූ සංකීර්ණ ගැටලු ැසක් මධ්‍යයේ දකුණුවාසියාවේ පිහිටි ශ්‍ර ලංකාදත ම්ඩල ජනාධිපතිලකම් කාර්යාලය කොවිID-19 කාරිසාධක බලකාය සහ ශ්‍රීලංකන් ගුවන් සමාගම ඒහ බද්ධව විදේශ සමඳතා අමාත්ත්‍යංෂය මැදිහත්තීමෙන් සිසුන් ආරක්ෂිතව රැකිනීම සිදු කෙරුණ. අධ්‍යයන සහ පොහුණු වැඩසටහන් සම්පූර්ණ කළ සහ නැවත ශ්‍රී ලංකාවේ දෙල රාජකාරි බහර ගැනීමට නේමිතව සිටි රාජ්‍ය හා හමුදා නිලධහරින්දමීට ඇතුළත්. මෙලෙස පැමිණි සියලු දෙනා නිරෝදහයිනයට ලක්කිරීමද සිදුකෙරෙනවා මෙෙහි පළමුශිෂ්‍ය කණ්ඩායිම පසුගේ අපේෙල් විසෙක් වනිදා මෙරටට බැකිනීම සිදුකෙරුණා. පාකිස්ානයේ අධ්‍යාපන සහ පොහුණු ආයතන දොළහක සිටි එක සය හය දෙනකුයි මෙලෙසගෙන් පාකැනනේ ගන්ටපලේ සිට කිලෝමීට එක් දහස් පන්සේක පමණ දුර සිටි කිහිප දෙනකුද ඒ අතරපුනාා ඉන්දාවේ අමරිික්සාර් නවදිලිය සහ කොල්කටා සිට ගුවන්කමන් වර තුනක් යටතේ හිමාචල් ප්‍රදේශ පංජාබ් රජස්ථාන් මධ්‍ය ප්‍රදේශ උත්තර් ප්‍රදේශ දෙල්ලි ඕඩික්ෂා බටහිර බෙන්ංකාලේ සහ ඇසෑ මෙන්ම චතිස්කාාර් ප්‍රදේශවලින් සිසු සිසුියන් තුන්සේ හැට නව දෙෙකු මෙරට පැමිණිය බයි පිහිට ශ්‍ර ංකාක ොන්සල් නරල්ර්රයාල සම්බන්ධී කරනයෙන් මහ රා්්‍ර, ගුජරට් ගෝව මධ්‍යි ප්‍රදේශ් සහ කරණට කියන්න ප්‍රාන්ත පහක සිටි සිසුන් එකසේ හැටහතර දෙෙකුද බෙරටට ප්‍රකිණනු ලබවා. ඔවුන් අගර පහළවක අධ්‍යයන සහ පුහුණු ආයතනවල සිටි පිරිසා. එමෙන්ම පසුගේ විසිහායවැනිදා කොයිඹතුරර් සිට සිසුන් එකසිය දහතුන් දෙනෙකු සහ විසියාටමනිදා බැංගලවර් සිට සිසුන් එකේ හැටහතර දෙෙකු බෞබීමට පැමිනිා. වුන් මල්ලාලඩු ක කියරලරනාටක අන්දරා සහත් දෙළංගෙන ප්‍රාන්තවල සිටි පිරිසක් ශ්‍රීලංකන් ගුවන්සේ සාමානනික්ගුවන්කමන් නොපවත්වන ගමනන්තයක්මන කත්ම්ඩනුවර සිට පසුගේ විසිහා වනිදා සිෙසුන් හැත්තැහයි දෙනෙකු මෙරට බැගනිෙනු ලැබවා. බංගලාදේශයේ ඩකාච්චිතකො කොමිලා සවර් සහ සිල් හෙට්‍යාන නකරවලින් සිසුන් හැත්ත ඇතුන් දෙෙකු මෙරටට බැගනිනු ලැබුවේ පසුගේ විසි අට වනිදායි. ඒයේ රා්‍රයේ කොල්කටනුවරසිට සිු එකසේ විසිපස් දෙෙකු මෙරට පැමිණීමත් සමගම ශ්‍රීලාංකික සිසුන්නේෙක් දහ සැටපස්ස දෙෙකු මෙරට ගෙන්වීම මෙහවුම සාර්ථකව අවසකෙරුණා. ශ්‍රී ලංකා රජ ක්‍රාත්ම කළමින් වැඩසටහට සඳහා බංගලාදේශය ඉන්දාව නේපාලය සහ පාකිස්ථානයන් රටබල රජයන්, ප්‍රාන්ථත රජයන් සහ බලාත්පාලන අයිතර අගමන හා විගමන දෙපාර්තනයේතු සිවල් ගොන්සේවා බලදහරින් අධ්‍යයන අයිතර ත්‍රිවිදහබුදා සහ කොල්කටා මහබෝධි සමිති ඇතුළ ශ්‍රී ලංක සං විධහන ලබාදුන් දායකප්ය විදේශ සබඳතා අමාත්‍යංශය කෘථවේදීම සිහිපත් කරනවා පසුන්ගිය මාසයේ විදුලබිල සඳහා ඊට පෙරමාසේගේ මුදලමගවීමට කටයුතු කරන ලෙස අමාත්‍ය මහිද අමරුර මහතා දැනුම්දෙනවා කෙේ විතත් පාරිබෝගිකයන්ගේ කිසිදු විදුලි විසන්ධ කරීමත් සිදු නොකරන බවද අමාත්තවරයා අද මාධ්‍යහමුවෙන් කියා සිටියා. දුලිල්ල අන්ඩල්ලේ බිල්නිකුත් කිරීමේදී යම් අතපසුවීමක් සිදු වෙලා තිබෙනවා මේ මාස කීපයක්ගේ එකතු කල්ලා බිලාෑම තුළ වැඩි කනක් අයට ගන්න න ට පමල්ල බලා යන මගේ හාමනි වදි කරන්නගල දල ලන් ලට පදෙස් ලබාදුන්න අප පරිභෝගකන්ගගේ පිල්ලා හිටන්නේ ඔබ විදුල බිල කොමත් ගවන්නෙන නිසා ඔබ ගවනවන පසුගගේ මාස ගේවපු ගන දන් ගවන්න ිලක කියති වුණත් කමන්න අපි නිවරදි බිල් ඊළඟට සකස් කල්ලේ වන. එගේම අපි කාටවත් බලකරන්න නෑැ. පිල්ිමක්රන පුළුවන් පුළුවන් ෙලාට මේ ගෙවල ය ඔක්ොම තියාග සේ. විදුලිපාදු කිරම නන් ඒගේ විසදි කිරීමක් කරන්න අප බලාපොත්වකුත් නෑ අපි අපේ පාරිබෝගයන් දෙන්න පුළුවන් සහන ලබා දෙනවා විදුලි බලමන්ලට මුූලවතාව තියෙන බව වටහගෙන බත් කොයිම වෙලාකහ මේක ගවන්න තිය පිියාගෙන ට ුතු කරොත් ප හොඳද කියලතම. ආණඩුවට අවශ්‍ය වැත්තේ කරෝනා මර්තනය නොව හදිසි මැතිවරණයක් පැවැත්වීම බවට විපක්ෂය චෝදනා කරනවා. කෙසේ වෙතත් මැතිවරණ කොවිසම පසු පසද ඩයිස්පෝරාව ක්‍රියාත්මික වන බවයි දශප ප්‍රේමී එක්සත් ජාතිකපක්ෂය අවතහරණය කරන්නේ. විපක්ෂී නැගෙන චෝදනාවලටද රජීල් පාශවෙන් අද පැවති මා්‍යහමුුවලදී පිළිතුරු ලබාතුන්නා. මැතිවරණ ඇජෙන්න්්ඩාව පස්සර ඩදාන මිනිසුම්ම කෙලින් හිටවන ඇජෙන්න්ඩාව විස්සරහටගේ රක්නතෝ දේශපලි කල් වඩක්නෑ මෙතුමල්ලගේ උත්සාහ තියෙන්නේ ඇතිවරණකට යන්න නම් අන්න එතන හරි වැරදි. මේ ආණ්ඩුවට උමනාව තියෙන්නේ මැතිවරණය කරන්න ඒකහින්දා ජනාජපත්තුබනි මැතිවරණ ගැන හිතන්න අත් එවා මැතිරන ගැන අපිතරම් පස්සේ. මේ චන්දය පවත්වන්න ඕන කරුණාව සංගතය පිළිබඳ සෞඛ්‍යන්සෙන් ඒ වාර්තා මැතිවරන කොමසාරි දුන්නට පස්ේ මැතිවරණ කොපසාරිස්ක රජකාරයක් තමයි චන්ද පවත්වනාද කියනක. අපේ පක්ෂේට කොහෙත්ම අවශ්‍යතාවයක් නෑ මැතිවරණයක් ඉක්මනින් පවත්වන්න ඒ මැතිවරණය පැවැත්වීම මැතිවරට භයවෙච්ච විපක්ෂයක් ඉන්නේ. ඒ භයවෙච්ච විපක්ෂය තමයි මේ විදියට උඩපුුරන්න පටන් අරගෙන තියන්නේ මංගල සමරවීරයි සජිත් ප්‍රේමදා සයි සුමන්දිරනොයි හකීමුුයි ප්‍රිෂා් බදයුදීනයි සියල දිනා ඉන්න එක පෙට එක ඉරට. මේක න්‍යායපත්‍රයක් අනුව ක්‍රියාත්පක වන දේශපාලන කුමන්තරණයක්. අද මැතිවරණ කොමිසමත් ඩැස්පෝර සින් මෙහවන නියෝජිතෙක් විසින් අලකලංචියයක් ඇතිකරන්න උත්සාහගන්න සංවිධානයක් වෙලා තියනවා. ඒ ඩයස්පෝරාවේ මහාචාරය රජීවන් හූල් පිටිපස්ෙ ඉන්නෙත්. සුමන්දිරන්ම තමයි. බ්‍යාතර පාලිමේතතුරු යලි කැඳවීම පිබදවද මත් දෙහමු කිහි පේකද අදහස් පල කරුණා. යබිදන්නේ මොන සෙල්මදම නට ගෙලයි පාදලිමේතු වන් දෙගෙලා පියහන්නේක යයිපාන්. දල් ේ තිස් වන්දන් පස නති පත්තු මාට මත් පච කරන්න ැ මේ මවාසන් පසේ තෙස ඇතුමට මට ද මත සර ල් පල බෑ සුන ා ද විස් ද ද ො මයි පාලිතු ඇදවල ඒගෙන සාච් කල වෙනස් කරන්න ඕන පනත්ති නන්ගේ වෙනස්රගෙන පාර්ලිමේන්තුව ැදවන්න අවශ්‍යතාවයක් නෑ. මැතිවරණයක් දින නියම කලා තියනවා. ඒක තවත් කාලෙක් මැතිවරන කොමිෂම ඉදිරි දිරි අශවරගන්න තිීන්දුවත් එෙක්, ඊළඟ මැතිවරන්නේ පැත්තුවාම පාර්ලිමේන්තුව කැදවන දිනේ ඒතුමා ප්‍රකාශයට පත් කරයි. පාර්ලිමේන්තුව කැඳවල මාස තුනක් යැනකං. එතුමාට වියද කරන්න පුළුවන්. එනිසා මේ නීතිමේතත්වේ දැනගෙන ම. එතුමා ආකාරෙන් ක්‍රියා කල තියන්නේ. ජනාධිපදිතුමත් අගමැතිතුමත් කටයුතු කරලා තියෙන්නේ සම්පූර්ණෙම්ම ව්‍යවස්ථානු කූලවයි. ව්‍යවස්ථාවයම ප්‍රතිපාධන තියෙනවා මේ ගතයුතුර පැපියවර ඒ අනුව ජනාධිපතු ක්‍රියාත්ම කරලා තියනොත්.COොවිD-19 වසංගතය හමුවේ වෙසක් උත්සවේ සැමරය යුතුආකාරය සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් සෞඛ්‍යමත්‍යංශයමගින් නිකුත් කරතිබෙනවා. නිවසේ සිට වෙසක් ආගමි පවත්ව නිරතවීම මෙම පුද්ගල දුරස්ථ භහාවය පවත්තුවා ගනිමින්, ශබ්ද විකාශනයන් ප්‍රයෝදාාගනමින්, පිරිදේශනා ධර්ම දේශනා ඇතුළු වැඩසඳහන් සන්නුධනකිරීම සුදු සුුවනවා. වෙසක් කලාප දන්සැල්, තොරණ ආදිය ඇතුළු මහජනතාව ඒක්‍රශ්චිමන වැඩසහන් පැත්තුවීමෙන් වැල කයතුයි. වෙසක් සමයේ දිසිදු කරන වෙසක්කූඩු වෙසක් සැසිෙලිසාහ මුදුර්‍රබ්ි වැනි බෙලදාම් දුරස්ත භාාවය තාගනිමින්, කොරෝුණාව වරසේ පැරීම වැලක්වීමට කයුතු ක්‍රයා මාර්ග අනුගමනයකර මිනිසිු කරන ලෙස සෞඛ්‍ය මාත්‍යංශය එල්ලීමක් කරනවා. කොරෝණ වසංගතයේ හේතුවෙන් අස්සිරුතා සිදුව ඇති මෙම කාලයේ සියලු දෙනාට පහසුකම් සල්සමින් ජංගම සුපිරි වෙළඳ සැලක් හඳුරවාදීමට කාගේ් වෙලඳත ාලය පියවරකත්තා. ජනතාවට අවශ්‍ය බහ්ඩ පාසුවෙන්මිලදීගතහැකි ආකාරයෙන් ජංගම සුපිරිවෙරඳ සැල සෑම ප්‍රදේශයකම ක්‍රියාත්මකයි. අත්්‍යවශ්‍ය බහන්්ඩ මෙන්ම කිරී ආශ්ිත නිෂ්පාදන සහ ශීත කළ ආහාර නිවෙස් අසටම පැමණ ලබදීමම වෙනවෙනුයි කාගිල්ස් වරජාය මෙම ජංගම රථයහනුවාදී ඇත්ත ඒ සමගෙන් සවසාහිතිය ප්‍රධාන සිංහල පලත් විකාශය අවසන්. යළිතමමුූ රාත්‍රීන ැයිති හට.